යෝවත්තම් පුච්චිතෝ සන්තු අනත්ත මනුසාසති පටිච්චන්නේන මන්තේති පංජඤ්ඤා වසලොයති. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔබගෙන් අර්ථය විමසද්දී ඔබ අනර්ථයම කතා කරනවා. ඔබ සත්‍ය යථාර්ථය එහෙමත් නැත්නම් ඒ කෙනාට අදාළ යහපත සංගවාගෙන කටයුතු කරනවා නම් ඔබ කියන්නේ ඔබ වසලේ. දැන් බලන්න ඔබගේ ජීවිතයට ගියලා කී දෙනෙකුට වල කැපුවද කියලා. ඇවිල්ලා අර්ථයම ඔබෙන් විමසද්දී ඔබගේ ඕනෑපාකම ඉෂ්ට කර ගැනීම උදෙසා ඔබ යහපත සංගවාගෙන අනර්ථය කොච්චර ඉදිරිපත් කළාද? පුංචි කාලේ ඉඳලා අද මේ දක්වා තමන්ගේ ජීවිතේ කොච්චර දේවල් වුණාද කියලා. පුංචි කාලේ විභාගෙට වැඩිපුර ලකුණු ගන්න ඕන නිසා අනිත් අයව පල්ලෙහාට දා ගන්න ඕන නිසා කවුරු හරි ඇවිල්ලා ගාන හදන විදිය ඇහුවාම ඒකට වැරදි විදියක් කියපුව හැටි එහා පැත්තේ එක්කෙනා ඔබගෙන් කොපි කරනවා කියලා දැක්කහම ගාන වැරදියට හදලා එන්නම තියපුව හැටි සීකල් බල කොපි කරනවා කියන එක වැරදි වැඩක් තමයි. නමුත් ඌව මුලාවේ දාන්න කරපු දේ වසල වැඩ. මේක කොහෙවත් නැහැ. විභාගයේදී කොපි කිරීම පඤ්ඤඤ්ඤා වසලෝ ඉති කියලා. හැබැයි අර්ථේ යටපත් කළා. ධර්මයේ යටපත් කළා. අනර්ථේම දෙසනවනවා. අනර්ථයේ දෙසලා ඒ කෙනාගේ ජීවිතේ විනාශ කරන්න කටයුතු කරනවා නම් ඒ කෙනාව පහළ හෙලන්න කටයුතු කරනවා නම් ආන්න ඒක නම් වසල ගතියක් කියලා තියෙනවා. පින්වතුනි මේවෙන් බේරෙන්න බෑ. දැන් ඔබට බේරෙන්න පුළුවන්. දැන් ඔබට මේ න්‍යාය අවබෝධ වෙලා තියෙන හින්දා මාත්‍රයක් හරි මේ ලෝකේ අසාරයි කියලා කටවසිනට හරි ඔළුවට වැටෙන තියෙන නිසා දැන් බේරෙන්න පුළුවන්. නමුත් ඔබගේ පුංචි කාලේ හිතන බලන්න ඔබගේ තරුණ කාලේ හිතන බලන්න කිසි පිළිසරණක් නැතුව හිටපු කාලේ ලෝකෙ අල්ලන්න කියලා හිතාගෙන වෙරවීරිය වඩපු කාලේ බලන්න මේවා සිද්ධු වුණේ නැද්ද කියලා. මේ යට වුණට අඩව කියලා දෙන්න යන්න එපා ඔයා. බලන්න ඔහොම කියපුව අවස්ථාවල් නැද්ද කියලා. ඊට පස්සේ අන්තිමට එයා ඔයාගේ බිස්නස් එක පටන් ගනී වෙන කොහේ හරි. එතකොට ඔයාට ඉස් කස්ටමර්ස් වෙලා තියෙන්නේ. ඔයා මොඩියා වගේ ඔවා කියන්න යන්න එපා. හොඳට කල්පනා කරලා බලන්න නෝනා විසින් මහත්තයාට කියන ලදී නැද්ද කියලා මේවා. ඔය කියන එක පොඩ්ඩක් වැරද්දලා කියන්න. එතකොට ඔක එනගන්න නැතේ ගිහිල්ලා. ඔය ඔක්කොම කරන්නේ මේ ඔයාට වල කපන්නේ. ඒ වටේ ඉඳ තියන්න එපා ඔයා. හොඳට කල්පනා කරලා බලන්න ස්වාමි පුරුෂයා විසින් බිරිඳටත් බිරිඳ විසින් ස්වාමි පුරුෂයාටත් මේවා කිව්වද නැද්ද කියලා. නොදැන කරපු දෙයනේ පිංගතේ. ලෝකේ සාරය කියලා හිතාගත්තට පස්සේ තමන් ව්‍යාපාරයක් කරලා යන්තම් බඩ වියත රැකගෙන යනකොට ඒ සාර වූ ලෝකේ සාරත්වයේ තව තව ගොඩනගා ගන්නවා කියන අදිස්ථානයේ අර ව්‍යාපාරය කරගෙන යන්න හදනකොට ඒකට කවුරු හරි වල කපනවන දරාගෙන ඉන්න බැරි වුණා. කරන්න දෙයක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඒක නිසා අර්ථයේ සංගවාගෙන අනර්ථයේම ලෝකෙට ඉදිරිපත් කරපු අවස්ථාවල් කොච්චර තිබ්බද කියලා හිතලා බලන්න. ඒ වගේම පිංගසනි ඔබගේ සේවකයෙක් ගැවිදෙලා ඔබගෙන් අහද්දි සර් අර නිවන් දකින්න බල ටිකක් තියෙන තැනක් තියෙනව නේද? කොහේ හරි කමන්නේ. නෑ 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 ඒව වැඩක් නෑ තේරුම් ගන්න හිතෙන් ඕන්නෑ. ඔයාගිල්ල වැඩ කරන්න. ඇයි? ඒක නිවන් දකින්න බණ අහලා ඒකට මේ ලෝකේ පාවුනොත් ඔබ උඩගෙඩි වශයෙන් දීලා තියෙන වාහනේකට වටින කමක් නැති වුණොත්
ඔබ උඩගෙඩි වශයෙන් දීලා තියෙන ට්‍රිප් එකේකට වටිනකමක් නැති වුණා. පාටිය වටිනකමක් නැති වුණා. ඒක ඊට පස්සේ වැඩ කරන්නේ නැහැ. මන්ද උත්සාහී වෙනවා වැඩ කිරීම උදෙසා. ඒක නවත්තන්න නම් කරන්න තියෙන්නේ මොකද්ද? ඔබ බණහන ගමන් ඔබගේ දරුවාට කරන එකම තමයි. බොහෝ පිරිසක් එහෙම කරනවනේ. හහා ඔයා මේ වහන්න ඕනේ නැහැ. ඔයා ගිහලා වැඩ කරන්න. ඕගොල්ලන්ට තව කල් තියෙනවා. එන්නනේ අපි දෙන්න අහන්න. මේක ගත්තොත් එහෙම දරුවන්ට ආදරේ දෙමාපිය ඔක්කොම මෙතෙන්ට වැටෙන්න තමයි යන්නේ. දරුවන්ට ආදරේ මෝඩ දෙම අපි එහෙම දාමුකෝ. නැත්තම් සාසනෙට දරුවෝ පූජා කරුවා අම්මලා දරුවන්ට ආදරේ නැතුව නෙමෙයිනේ. ආදරේ වැඩි හින්දා නේ එහෙම කළේ. යහපතම සැලසියම් පුතේ උඹට. ආයි වැඩේ වරදින්න නැමැති වෙන්න හොඳම දේ උඹට හම්බයන් කියලා. බලන්න සිහිපත් කරලා. දෙවියනේ මෙතන දෙන සමහර දරුවන්. ඒ දරුව බලෙන් එනවා කොහමද? ඒ දරුව වරන් යන්නේ නේ ලොකු අම්මා පුංචි අම්මා. බාප්පා මහ පමා මනෙන්දා ඔක්කොම එනවා වරන් යන්න. ඒ ඔක්කොම කවුද? මං කියන්නේ. ඔබමයි කියන්නේ. කවුද? වසලිය. මේ දෙන්නේ. ඇයි? අර්ථයේ සංගවලා අනර්ථේම කියනවා. හොඳටම දන්නවා බුදුදහම තුළින් යහපතක් සැලසෙනවා කියලා. මේ දහම මේ ඕන් වඩා ඕන දෙයක් ඕනෙම නැහැනේ. ඔය පිස්සෙක් වෙනවා. හොඳටම දන්නවා. දහම තුළින් Tamanට නිවීමක් හම් වෙනවා කියලා. හැබැයි Tamanගේ ඕනෑපාකම ඉෂ්ට කරගන්න. දරුවාට බොරු කියනවා. කවුද? කවුද? වසලේ. ඔබ නෙමෙයි. වසලේ. ඒක නිසා සිංහතනේ කවර කවදාක්වත් ඔබට හිතිලා තියෙනවා නම් ඔබට අවබෝධ වෙලා තියෙනවා නම් මේ ලෝකේ අසාරයි කියලා. කවර කවදාක්වත් මේක සාරයි කියලා ලෝකයාව මුලා කරන්න එපා. මොකුත් නොකියයි ඉන්න. බැරිම නම් මොකුත් නොකියයි ඉන්න. ලෝකේ සාරයි කියලා මනුස්සයව මුලා කරන්න එපා. ඔබගේ දරුවා ඔබගෙන් ඇවිල්ලා හදි අම්මේ මේ ඉතින් මේවා මොනව කළත් අපි මැරෙනවා නේද අම්මේ. ඉතින් වැඩක් තියනවාද? එහෙම කියන්න එපා. බලන්නක එහා ගෙදර අයියා දොස්තර කෙනෙක් නේ. කොහොම හිටපු කෙනෙක්ද? බලන්නක දොස්තර කෙනෙක් වෙච්ච හැටි. පුතා වැඩ කරන්නේ. කවුද? අයියෙන් කියන්නේ වසලෙක්. අර දරුවා අර්ථය විමසන්නේ දෙල්ල. අනර්ථයම දෙසුවා. වසලගතිය හැදෙන්නේ සිංහතුනි. ඔබට දැන් තේරෙන්න ඕනේ මේ න්‍යාය ධර්මයේ අවබෝධ නොවීම නිසායි මේ වසලගති මතුවෙන්නේ. න්‍යාය ධර්මයේ අවබෝධ වෙන්න තමන්ට ওই වසලගති සම්පූර්ණයෙන්ම මක් වෙලා එනවද? අයින් වෙලා එනවා. න්‍යාය ධර්මයේ අවබෝධ කරන්න පුළුවන් තරම් ලෝකේ සාරය කියලා උලන්න ගත්තට පස්සේ සීමාවක් මායිමක් පේන්නේ නැහැ සිංහතනි. සීමාවක් මායිමක් නැතුව මිනිස්සු නටනවා. මේක හරියට තේරුම් නැති වුනහම ඒක නිසා ඔබට තියෙන පුළුවන් තරම් මේක තේරුම් ගන්න. එහෙනම් වහන්න එපා කිසි දෙයක්. ඇරලා දෙන්න. දරුවා ඇවිල්ලා ඔබෙන් අහද්දි අම්මේ නැත්නම් ළඟගේ පුතා අයියාගේ පුතා ඇවිල්ලා අහද්දි නැන්දේ පුංචි අම්මේ මාමේ බාප්පේ මේක මේ වගේ දේවල් නිසා හරි මේ සසල හරි භයංකරයි නේද? වහන්න එපා. ඇරලා දෙන්න. දෙන්න මුණුමුණු ගන්න එපා.
ඔන්න අර බනහලද කොහෙද? දැන් ටික ටික මෙයාගේ මතුවේගෙන එනවා. මතකයිනේ මෙයා ඉපදිච්ච දවස්වල කිව්වා මේ මෙයාගේ අන්තිම භවය කියලා. දැන් ඔය යන්න තමයි ඔය ටික ටික එන්නේ. හිමීට ඔය පීස් එක විසිකරලා දා. හිමීට ඔක වහලා දාන්න. කවි බණක් ගෙනත් දෙන්න. මේක හොඳයි කියලා. කවි බණ අහන්න දෙන්න. හොඳට මතක් කරලා බලන්න පිළිගන්න. ඔබගේ ජීවිතේ නැති වුණත් මේව නොකරන අය නැහැ කියලා හිතනවද? බොහෝ පිරිස මෙහෙම තමයි. වහනවා. නෝන මහත්තයා ගැන කියන්නයි යන්නේ දැම්මා. නෝනයි මහත්තයයි දෙන්නම වෙනවා බණ අහන්න. සමහර වෙලාවට මහත්තයර ටිකක් වැඩිපුර අවබෝධ වෙනවා. මහත්තයා ටිකක් වේගෙන් යන්න යනකොට අර අහිංසක නෝන කවුරු බවට පත් වෙනවද? ඔබ කියන්න. ඔබ කියන්න. වසලයා බවට පත් වෙනවා. හිමීට අරක වහන්න හදනවා. නෝන ටිකක් වේගෙන් යන්න කියලා. මහත්තයා මොකද කරන්නේ? හිමීට වහනවා. වහලා වසලයා බවට පත් වෙනවා. මේව නොවෙනව නෙමෙයි. එක අතකින් සාධාරණයි. ඇයි? පෝරුවට නැග්ගේ නෑ නේද කවුරු? අපි අත්දැල් බැඳගෙන නිවන් දකිමු කියලා. පෝරුවට නැග්ගේ අපි ඇති පමණ උලා කාලා. අපිට බැරි ටික උලා කන්න තවෙ උන් ටිකක් ගෙන්නලා. උන්ට උලා කන්න සරස්සලා අපි මෙහෙන් යන් කියලා. ඒක හිතාගෙන තමයි පිඟුදෙනි පෝරුවට නැග්ගේ. නමුත් දෙන්නටම බනහන්න උනා. එක්කෙනෙකුට අවබෝධ වුණා. දැන් එයා පෝරුවෙන් බහින්න ලෑස්තිය. අනිත් එක්කෙනා වහනවා. ඒක නිසා තමයි භාවනා වැඩසටහන් වලට නෝනටයි මහත්තයටයි දෙන්නටම ඉන්න කියන්නේ. එතකොට අවබෝධ වෙන ප්‍රමාණය ලොකු වෙනසක් හිටින්නේ නැහැ. ඔබ නිගමන හිතන බලන්න සිංහතුනි, මෙතන අපි කතා කරන්නේ පැය 4යි 5යි. දවස් 5ක භාවනා වැඩසටහනේ කොච්චරනම් ඔබට මේ ලෝක අවබෝධය ලැබෙනවද කියලා. පැය 8ව 5ක් පැය 40ක් ඊළඟට ඒට අමතරව න්‍යාය ධර්මයේ කතා කරනවා තව පැය 2මාරේව 5ක් එහෙමනම් පින්වතුනි මෙන්න මේ කියන වසන ගතියට එන්න එපා. වහන්න එපා කාටවත් මේ දහම. පුළුවන් තරම් ඇරලා දෙන්න. ඒ කියන්නේ බලෙන් දෙන්න නෙමෙයි. ඇරලා දෙන්න. ඒ අයට මේක කරගන්න. එහෙනම් පින්වතුනි දැන් ඔබ හිතලා බලන්න. මේ යථාර්ථවත් වූ නිවන් මඟ වහන්න කටයුතු කරන යම් කිසි පිරිසක්. ඒ ඔක්කොම අමු ඔබම තමයි කිව්වේ. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ.